ඔබදන්නවා මහජන මුදල මහජන සේවකයෙක් හැටියට මට රුපියලක්වත් පාවිච්චි කරන්න බෑ මහජන මුදල් භාණ්ඩාගාරයේ අවසර ලැබුණේ නැත් තත්වයක. ඒ භාණ්ඩාගාර නිලධාරීන්ගේ ඇතම් නිලධාරීන්ගේ තියෙන මතවාද නිසා වෙන්න පුළුවන්. නමුත් මම ගරු කරනවා මහ භාණ්ඩාගාර ලේකම්තුමා ගරු ආචාර්ය මහින්ද සිරිවාද පැහැදිලි කරපු මට කියපු ආකාරයට මේ ඉල්ලීම දෙන නිසා තවත් ආයතන 11ක් පමණ ඒ වෙනුවට දැන් 17ක් පමණ ඉල්ලීම් කරලා තිබෙනවා. 11ක් පමණ පඩි වැඩි කිරීම පිළිබඳව ඉල්ලීම් කර තිබෙනවා. ඒ එකිනෙක අපි දෙන්නට පටන් ගන්නවා නම් බිලියන 20ක පමණ මුදලක් අවශ්‍ය වෙනවා. එය මේ මොහොතේදී රජයට කරන්නට බැරිය. ඒ නිසා මෙය රැල්ලක ආරම්භයක් නිසා මේක නවත්ත ගන්න. අපිට කළ හැක්කේ මොකද්ද? මේ ඉල්ලීම සාධාරණද කියලා හොයා බලන්නට. ඒ ඉල්ලීම සාධාරණ වෙන මොහොතේදී 25 අයවැයට මේක ඇතුල් කර 25 ජනවාරි මාසයේ සිට මේ ඉල්ලීම ලබා දෙන්න. රජයේ විශ්වවිද්‍යාල කියන්නේ මහජනයාගේ, ඔබගේ, බදුගෙවණ අය, ඒගොල්ලන්ගේ දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ මේ රටේ ආර්ථිකයට සමපාතික වෙන්නට පුළුවන් ආයතනයක්, බුද්ධිමය දායකත්ව දෙන්න පුළුවන් ආයතන හැටියටයි අපි විශ්වවිද්‍යාල නඩත්තු කරගෙන යන්නේ. මේ අවුරුද්දේ පමණක් බිලියන 120ක් අපි වෙන් කළේ ඒ නිසා. විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යරු සහ අනිත් අය විශ්වවිද්‍යාල තමන්ගේ පෞද්ගලික බුදලයක් කරගන්නට එපා. ඒ අය කරන්න පුළුවන් ලොකුම දායකත්වය මොකද්ද? ඒගොල්ලෝ ඇවිත් ඉන්න ජොබ් එක කරන්නේ.